අතරවාරයේ මේ සිද්ධිය ගැන කතා කරමු දැන් මේ සිද්ධියේදී සිදු වූ කාරණය තමයි පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමා රංගජීව මහතා අද කිසියම් අධිකරණ කටයුත්තක් සඳහා කොළඹ අංක 1 මහාධිකරණ පරිශ්‍රයේ පැමිණෙන අවස්ථාවේදී පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියෙකු ඔහුගේ ඡායාරූපයක්ගත් බව කියමින් මේ ආකාරයෙන් ඔහුව රැගෙන ගොස් අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොළට බාර දෙන ආකාරය තමයි මේ දර්ශනවලින් ඔබට දැක ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ පොලිස් පරීක්ෂක නියෝමා රංගජීව මහතා මේවන විට වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අපමත මුදාහැර මේ නඩුවට පෙනී සිටින අයෙක් අද දින ඔහු උදෑසන කාලයේදී කොළඹ අංක 1 මහාධිකරණ පරිශ්‍රයට පැමිණ තිබුණේ මද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් ඔහු පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ සේවය කරන සමයේ මද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවයේ නියෝජනය කරමින් තමයි ඔහු අද උදෑසන මේ කටයුත්තට පැමිණ සිටියේ කොහොම නමුත් අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාර නඩුවත් කොළඹ මහාධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙනවා මේ පොලිස් නිලධාරියා වැලිකඩ බන්ධනාගාර සිද්ධියට අදාළව අපමත මුදාහැර සිටින සැකකරුවෙක් ඒ වගේම ඔහු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ස්ථාන මාරු කර වෙනත් ස්ථානයක මේවන විට සේවය කරන පොලිස් නිලධාරියෙක් මේ පොලිස් නිලධාරියා තමයි ඔහුගේ ඡායාරූපයක් ගත් බව කියමින් මේ ආකාරයෙන් පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියෙකු රැගෙන ගොස් අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොළට බාර දෙන්නේ කොහොම නමුත් මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අධිකරණ පරිශ්‍රය තුල රැඳී සිටියා දවසේ අධිකරණ තොරතුරු වාර්තා කරන්නට අපි හොඳටම දන්නවා අපේ රටේ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කරලා තිබෙන කාලවකවානුවක් තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන අන් කවරදාකටත් වඩා කතාබහට ලක් වෙන සාකච්ඡා කරන එහි වැදගත්කම ගැන අවධාරණය කරන කාල සීමාවක් ඒ වගේම තමයි මේ මාධ්‍යවේදියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු මාධ්‍ය හැඳුනුම්පත අතේ තියාගෙන ප්‍රවෘත්ති ආවරණය කරන කෙනෙක් මේ මාධ්‍ය හැඳුනුම්පතේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින්ම සඳහන් කරලා තියෙනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මේ හැඳුනුම්පත හිමි ජනමාධ්‍යවේදියාට හෝ වේදිනියට සිය වෘත්තීය කටයුතු බාධාවකින් තොරව ඉටු කිරීමට සහයෝගය ලබා දෙන ලෙස එසේ සඳහන් වෙච්ච හැඳුනුම්පතක් අත දරාගෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරපු හැඳුනුම්පතකුත් අත දරාගෙන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්නට ජනතාවට තොරතුරු ලබා දෙන්නට අධිකරණ පරිශ්‍රයේ ඉදිරිපිට සිටි මාධ්‍යවේදියෙක් තමයි මේ ආකාරයෙන් රැගෙන යන්නේ මේ ආකාරයෙන් රැගෙන යන පුද්ගලයා දැනටමත් මහා අධිකරණයේ විභාග වෙන නඩුකට යුක්තක සැකකරුවෙකු ලෙස අපමත සිටින ඒ වගේම ස්ථාන මාරු ලබා රැකියාවේ ස්ථාන මාරු ලබා සිටින පුද්ගලයෙක් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා තමයි මේ ආකාරයෙන් මේ ඡායාරූප මාධ්‍යවේදියා රැගෙන ගොස්